සිකුරාද දවස 10 වෙනිදා පෙබරවාරි මාසෙ ඔබට ජේසු පිහිටයි. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද අපි දකිනවා උන්වහන්සේ විකල් බිහිරක සුවපත් කරන සිද්ධිය මේකයි. උන්වහන්සේ ගාවට සමූහය මේ විකල් බිහිරව අරගෙන එනවා. හැබැයි උන්වහන්සේ මොකද කරන්නේ? සමූහයෙන් වෙන් කරගෙන ඔහු අරගෙන යනවා වෙන තැනකට. ඇයි ඒ? මොකද උන්වහන්සේ දකිනවා ඔහුගේ තිබෙන ප්‍රබලම අපහසුතාවය ඇහෙන්නේ නැතිකම. මේ ජනතාව ඉස්සරහා උන්වහන්සේ මේ පුද්ගලයාව අපහසුතාවයට ලක් කරන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ඔහුව වෙනම තැනකට අරගෙන යනවා. මේ පුද්ගලයා කොයිතරම් Tamanගේ මේ ඇහෙන්නේ නැතිකම බිහිරිකම අපහසුතාවයක් ලෙස සලකනවාද කියනවා නම් ප්‍රියදර සහෝදර සහෝදරින් සමහර වෙලාවල් වලට මේ පුද්ගලයා හිතන්නට පුළුවන් අනේ මට ඇස් දෙක පේන්නේ නැතුව ඇහෙන්න ලැබුණා නම් කොච්චර හොඳයිද කියලා. එතකොට ඒ තරම් අපහසුතාවයට පත්වෙච්ච පුද්ගලයෙක් තමයි උන්වහන්සේ තේරුම් අරගෙන පැත්තකට අරගෙන යන්නේ. ඔබ එකක් හොඳට මතක තියාගන්න. අපේ සමාජය ඇතුළේ අපි ජීවත් වෙන මේ පරිසරය ඇතුළේ ඕන තරම් ඉන්නවා ඒ විදිහට අපහසුතාවයට පත්වන. සමහරලාට ඒ අයව තවත් අපහසුතාවයට අපි විසින් පත් කරනවා. එහෙම නැත්නම් ප්‍රියදර සහෝදර සහෝදර කවුරු හරි අපහසුතාවයට පත් වෙනකොට ඒක අපිට විනෝදිත කාරණාවක් බවට පත් වෙනවා. ජේසු අපට උගන්වන පාඩම කාවත් අපහසුතාවයට මොනම විදියකින්වත් පත් කරන්නට එපා. දුප්පත් මිනිසෙක් වෙන්න පුළුවන්, නූගත් මිනිසෙක් වෙන්නට පුළුවන්, භාෂාවල් දන්න නොදන්න මිනිසෙක් වෙන්නට පුළුවන්. ඒ වගේම යම් විශේෂ අවශ්‍යතාවයන් වලින් හෙබි මිනිසෙක් වෙන්නට පුළුවන්. මොනම හෝ හේතුවක් නිසා අපහසුතාවයට පත් කරන්නට එපා. ඒ වගේම උන්වහන්සේ මොකද කරන්නේ? කෙල ටිකක් ගහලා කෙල ටික අරගෙන උන්වහන්සේ දිවේ ගල්වනවා. එතකොට ඔබට මට මතක් වෙන්නේ රෝගීන්ගේ ආලේපය නෙමෙයිද? අපි සුද්ධෝ තෛලිය අරගෙන සුද්ධෝ තෛලිය ආලේප කරනවා. එතකොට අර මිනිස්සයාට සුවය ලැබෙනකොට ප්‍රියදර සහෝදර සහෝදරින් රෝගීන්ගේ ආලේපයේදී ජේසු කරපු දේම අපි කරනකොට සුවය අනිවාර්යෙන් ලැබෙනවද නැද්ද? ඒ වගේම උන්වහන්සේ ඊට පස්සේ මොකද කරන්නේ? එප්පාතා කියලා මේ මනුස්සගේ කනට කොඳුරන ජේසුගේ වචනය ඇහෙන්නට සලස්වනවා. ඇහෙන්නට සලස්වපම මේ මනුස්සයාගේ මේ ඇහෙන මෙච්චර වෙතමුණු ආබාධේ, ඇසීමේ ආබාධේ සම්පූර්ණ වතුරු වෙනවා. එහෙමනම් ප්‍රියදර සහෝදර සහෝදරයනි, දේව වචනය අපිට ඇහෙන්නට අපි සලස්ව හොඳට මතක තියාගන්න. අපේ ආබාධ දුරු වෙනවා. ඒචි අපි දේව වචනය අයිති කරගත්තොත් ජේසුගේ මහා බලවත් වූ හස්තය අපි තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ ජීවිතයේ වෙනස් වෙන ජීවිතයේ ප්‍රබලව සාක්ෂි දරන මාර්ගය බවට පත් වේවි. ඔබට ජේසු පිහිටයි.